ආදරය ගැන දිග වචන උපමා රූපක නැති වෙනකොට ඒ ගැන ක්‍රියාවෙන් පෙන්වන්න තරම් උණු ආදරණීය පෙම්වතුන් මේ ලෝකේ අත්පත් කරගෙන ඉන්නවා. ඒ ආදර කතාවල අවසානය කේදාන්තයක්ම විතරක් වුණත් ඒ පෙම්වතුන් මේ වලාකුළු ඇතුලේ හිනා වෙනවා. මේ කතාවත් ඒ විදිය ආදර කතාවක්. තමන්ගේ ජීවිතේම උණු පෙම්වතාගේ නිග්මයාමෙන් සංවේදී උණු ඔහුගේ පෙම්වතිය. ඔහු අසනීප තත්වයක් නිසා ජීවිතයෙන් සමුව බුකිය සංවේදී කරමින් ඇය ලියු සංවේදී සටහනයි මේ. ලස්සන මල් දේවිය ළඟට හරි ඉක්මනට ගන්නවලු. ඒක ඇත්ත මහත්තයෝ. ඔයා මෙච්චර ඉක්මනට මාව දාලා ගියේ ඇයි? මාත් එක්ක මහ ගොඩක් හීනම වපුවා. මං කොහොම දරා ගන්නද කියලා දෙන්නේ නැත්තේ ඇයි? මගේ චෝටි මඩමාලි අපි අරහයන් මෙහෙයන්. මැරෙනකම්ම ගොඩක් මතක එකතු කරන් හැම හීනම ඉෂ්ට කරගන්නකම් ඔයත් එක්ක ඉන්නවා හරිද? මං දන්නව මහත්තයෝ ඔයා මං එක්ක ඉන්නවා. තාමත් මගේ පණ මං එක්ක ඉන්නවා. අද මගේ මහත්තයා මටත් හොරෙන් ලස්සන මඩමාලියෙක් වෙලා මන් නැතුවම ලස්සන කෝට් එකක් ටයි එකක් දාගෙන මගේ ඉස්සරහට ඇවිල්ලා මාත් ඉක්මනට එන්නම් මැනික අපේ හේන හැම එකක්ම ඉෂ්ට කරලම ලස්සන මඩමාලියෙක් වෙලා ඔයා ගාවට. එයා උඹ එදා වගේමයි. ඒ ලස්සන හේනාව ඒ ලස්සන ඇස් දෙක මං තාම ආදරේ ඒකටමයි. මට සමාවෙන්න මෙච්චර ඉක්මනින් යන්න උනේකට. මේ ආත්මේ කත කරන්න බැරි වුණ ඒ ලස්සන කාලේ අපි ලබන ආත්මික ආයෙත් දෙදෙමු. මේ ආත්මේ මගෙන් අතර ඔන අපේ ලස්සන ආදරේ ආයෙ අලුතෙන්ම ලියමු. මට ඔයාවවත් ඔයාට මාවවත් නැති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු. ආදරේ කියන්නේම පපුව හීරණ එකට, ඒ මැද්දෙන් හිනා වෙන එකට. මේ ජීවිතේ හරි පුදුමාකාරයි. අපි හැමදාම සතුට හැවෙයි අපිට අයිතියක් නැති තැන්වලමයි. මේ ආන්න මම ඔයාව දාලා ගියේ නැහැ. තාමත් ඔය පපුව අල්ලලා බලන්න. අපි කියපු තැන්වල හොලඟ ඇඟේ වදින තප්පරයක් ගානේ මගේ ස්පර්ශය ඔයා ළඟ කියලා හිතන්න. මම ළඟ නැහැ කියලා දුක් වෙන්න එපා. මම වෙනුවෙන්ම ජීවත් වෙනවා කියලා කියන්නත් එපා. මන් නිසා ඔය ඇස්වලින් කඳුළු වැටෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. මාත් එක්ක ගෙවපු ජීවිතේ වගේම මගේ මැනික ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒ ඇය සමාජ මාධ්‍ය සංවේද කරමින් එක් කරලා තිබුණු සංවේදී සටහන. ඒ ආදරේ කතාව දැක්කම අපේ නෙත්තකට කඳුලක් එක්කරනවා. ඇත්තටම මේ ලෝකේ ලස්සන හදවත් තියෙන මිනිස්සු, හිත හොඳ මිනිස්සු ඉක්මනටම මේ ලෝකේ දාලා යනවා. ඒකනම් ලොකු වේදනාවක්. ආදරේ කරන්න ඕන ආදරේ වේදනාව දැනෙන්න. ආදරේ කරන කෙනා නොහිතපු වෙලාවක තමන්ව දාලා යද්දී ඒ දැනෙන වේදනාව වචනෙන් විස්තර කරන්න අමාරුයි. මේ ආත්මෙදී ඔවුන්ගේ ආදරේ එකට එකතු වෙන්න බැරි වුණත් උපදින හැම භවයකදීම ඔවුන්ගේ ආදරය ඔවුන්ගේම වේවා. ඔවුන්ට සදා ආදරයෙන් ඉන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අවසන අවන්ත ලෙසින් මෙලොව හැර ගිය ඒ ආදරණීය පෙම්වතාට අපි නිවන් සුව පතමු. ඒ වගේම මතුවත් භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ආදර කතාව ගැන ඔබට දැනෙන දේ පහතින් කමෙන්ටුවක් එක් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත්